ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ගණිත papers නාලිකාවට. ඉතින් අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ දර්ශක හා ලඝුගණක කියන පාඩමේ ඔයගොල්ලන්ට ඉතාම අත්‍යවශ්‍යම කොටසක් වන වියුති කියන කොටස. ඉතින් මේ වීඩියෝ එකේදී වියුති සහිත ලඝුගණක එකතු කිරීම, ලඝුගණක අඩු කිරීම, වියුති සහිත ලඝුගණක ගුණ කිරීම සහ බෙදීම යන ගණිත කර්ම හතරම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් තව චූටි දෙයක් මතක් කරනවා. මේ වගේ වීඩියෝ බලන්න පල්ලෙහා රතුපාට subscribe button එක එකපාරක් click කරන්න. ඒ වගේම ඊට පැත්තේ තියෙන bell button එක all කියලා press කරොත් විතරයි මං අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. ඉස්සල්ලාම නම් ගිමල්ලි අපි බලමු වියුති සහිත ලඝුගණක කොහොමද එකතු කරන්නේ කියලා. ඉස්සල්ලාම අපි බලමු එකතු කිරීම. වියුති සහිත ලඝුගණක තමයි මේකෙදි එකතු කරන්නේ. හොඳේ. හරි. ඔන්න ඔයාලට ලැබෙන පළවෙනිම ගාන 0.4321ට එකතු කරන්නලු වියුති 1.7321. මේ දෙන්න එකතු කරන්නලු. ඉතින් පොඩි දෙයක් කියන්න. මේ වියුති කියලා කියන්නේ ඇත්තටම අපේ ඍණ ලකුණට. වියුති කියලා අපි හඳුන්වන්නේ ඍණ ලකුණට. ඉතින් මෙන්න මේ වියුති කියලා උඩින් දාලා තියෙන්නේ මේ ඍණ ලකුණ අයිති වෙන්නේ මෙන්න මේ එකේ ඉලක්කමට විතරයි. මේ දශමවලට මේ ඍණ අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දශම ධන මේ එක විතරයි ඍණ. ඒ නිසා තමයි අපි මේක ශබ්ද කරන්නේ වියුති 1.7321 කියලා. මේක ප්‍රශ්නයක් නෑ. මේක 0.4321. අපි බලමු මේ දෙන්න එකතු කරන්නේ කොහොමද කියලා. 1 එකතු කරපුවාම එතන 2යි. 2 එකතු කරපුවාම එතන 4යි. 3 එකතු කරපුවාම එතන 6යි. 4 එකතු කරපුවාම කීයද? 11යි. 11ෙන් 1 දානවා. 1ක් ඉතුරුයි. මං ඒක මෙතන ලියා ගන්නම්. ඔන්න 1ක් ඉතුරුයි. හැබැයි ඒ 1 මොකක්ද? මං කියවනේ මේ දශම මෙන්න මේ දශම මේවත් ධන ඒවා. එතකොට ඒ පැත්තෙන් මොන හරි දෙයක් ඉතුරු වෙනවා කියලා කියන්නේ එයත් අනිවාර්යයෙන්ම ධන කෙනෙක්. එතකොට ඔන්න ධන 1ක් තමයි ඉතුරු වුනේ. ඊට පස්සේ දැන් මේ දෙක බිඳුව ධන මෙන්න මේ වියුති එක. ඒක ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම. බිඳුව ධන මං කියවනේ වියුති කියලා කියන්නේ මෙන්න මේ ඍණ ලකුණට කියලා. ඒක මට වෙනම ලියන්න පුළුවන් මෙහෙම ඍණ 1 කියලා. බිඳුව ධන ඍණ 1. එයාට අපි එකතු කරන්න ඕන මේකෙන් අර ඉතුරු වෙච්ච ධන 1. ඔයගොල්ලෝ මතක ඇති. ඒකත් මං දැන් මේ පැත්තකින් ලියන ඔන්න ධන 1. දැන් අපි මේක සුළු කරමු. මෙතන බිඳුවයි ධන වාරයක් ඍණ කියලා කියන්නේ එතන ඍණ 1යි. මේ පැත්තේ ධන 1ක් එහෙමම ඉන්නවා. එතකොට මේ ඍණ එකට මේ ධන 1 කපලා ගේපුවාම එතන ඉතුරු වෙන කවර විතරද? බිඳුව විතරයි. ඒ කියන්නේ නංගි මල්ලි මෙයාගේ උත්තරේ මෙතන දශම මෙතන බිඳුව වෙන්න ඕන. එතකොට මේකේ උත්තරේ 0.16642. මම මේක මකනවා. දැන් යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට. මම දෙවෙනි එක මෙතනින් ලියන්න. ඒකෙදි තියෙනවා වියුති 1.8321. එයාට එකතු කරන්නලු වියුති 1.7321. මේ දෙන්න එකතු කරන්නලු. දැන් අපි සුපුරුදු පරිදි එකතු කරමු. මෙන්න 1 කීයද? 2යි. 2 කීයද? 4යි. 3 කීයද? 6යි. 7 කීයද? 15යි. 15ෙන් 5 දානවා. ඔන්න ධන 1ක් ඉතුරු වුණා. දැන් මෙතන වියුති 1 එකතු කිරීම වියුති 1. ඒක මට ලියන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම. ඍණ 1 එකතු කිරීම ඍණ 1. මේ වියුති කියලා කියන්නේ ඍණ කිව්වනේ. එතකොට ඍණ 1 එකතු කිරීම ඍණ 1. එයාටත් අපි ආයි එකතු කරන්න ඕන කවුද? මෙන්න මේ අර මේ පැත්තෙන් එකතු කරපු ධන 1. මම ඒකත් මේ පැත්තකින් ලියනවා ධන 1යි කියලා. ඔන්න. දැන් මේවා ටික සුළු කරමු. මෙතන ඍණ 1යි. ධන වාරයක් ඍණ ඍණ 1යි. මේ පැත්තේ ඔන්න කෙරවලේ ධන 1ක් ඉතුරුයි. දැන් බලන්නකෝ. මේ ඍණ 1ට මේ ධන 1 කැපිලා ගියපම එතන ඉතුරු වෙන්නේ කවුද? ඍණ 1ක්. ඒ කියන්නේ මේ සෙට් එක එකතු වුනහම එතන හැදෙන්න ඕන ඍණ 1. අපි ඒක මේ විදිහට දාන්නේ නැහැ. මෙහෙම දැම්මොත් මේ සම්පූර්ණ එකම අපි ඍණ විදිහට තමයි සලකන්නේ. එහෙම කරොත් වැරදි. අපිට උත්තරය ආවේ ඍණ 1 නම් ඒ කියන්නේ යා වියුති 1යි කියන එක. එතකොට මේකේ උත්තරය තමයි වියුති 1.5642. මම මේක මකනවා. අපි යමු තවත් එකතු කිරීමේ ගානකට. මේ තුන්වෙනි ගාන මම මෙතනින් දාන්න. එතනදී ඔයගොල්ලන්ට කියනවා වියුති 1.7321 එකතු කරන්නලු වියුති 2.8321. ඒ වගේම ආයෙත් එකතු කරන්නලු වියුති 1.5381. මේ තුන් දෙනාම එකතු කරන්නලු. එකතු කරලා මෙතන උත්තරේ දාන්නලු. හරි. දැන් අපි දාගෙන යමු.
මේ දශම ප්‍රශ්නයක් නෑ එයාලා දන්නනේ එකතු කරමු 1යි 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 කියන්නේ එතන 3යි 8යි 2යි 10යි 10යි 2යි කීයද 12න් 2 දානවා ධන එකක් ඉතුරුයි 3යි 3යි 6යි 6යි 3යි 9යි 9යි මේ 1යි කීයද 10න් බිංදු දානවා ආයෙත් කවුද ධන එකක් ඉතුරුයි ඊට පස්සේ මෙතන 8යි 5යි 13යි 13යි 7යි කීයද 20යි අර ඉතුරු එකයි කීයද 21න් 1 දානවා දෙකක් ඉතුරුයි ඒ දෙක මොකද්ද ඒක ධන දෙකක් හොඳේ දැන් මේ පැත්තේ දශම තිත මෙහෙම කරලා දාලා දැන් මේ තුන් දෙනාව එකතු කරමු කවුරුද ඉන්නේ ධන දෙකක් ඉන්නවා ඔන්න එකතු කිරීම විය්‍යුති එකක් ඒ කියන්නේ ඍණ එකක් ආයි විය්‍යුති දෙකක් එකතු කිරීම ඍණ දෙකක් ආයත් විය්‍යුති එකක් ඒ කියන්නේ ආයත් එකතු කිරීම ඍණ එකක් ඔන්න මේ හතර දෙනාම එකතු කළා තමයි මෙතන උත්තරේ දාන්න ඕන දැන් අපි බලමු ධන දෙක ධනවාරයක් ඍණ ඍණ එක ධනවාරයක් ඍණ ඍණ දෙක ධනවාරයක් ඍණ කියන්නේ එතන ඍණ එකයි ඇත්තටම ඔයගොල්ලෝ මේ වරහන්දා මේක කරන්න ඕනේ මේ මේ ගණන් හුරු වෙනකොට කෙලින්ම ඔයගොල්ලොන්ට මෙන්න මේකම ලියා ගන්න පුළුවන් හරිද මම ඔයගොල්ලොන්ට තේරෙන්න තමයි මේ මේ පියවරත් එක්ක මේ ලියන්නේ දැන් අපි එකතු කරමු ධන තුන එහෙමම ඉන්නවනේ මේ ධන තුනට මේ ඍණ දෙක කපලා දාන්න මේ ධන දෙකට මේ ඍණ දෙක කපලා දාන්න පුළුවන් එතකොට එතන ඉතුරු වෙන්නේ කවුරුද බලන්නකෝ ඍණ එකකුයි තවත් ඍණ එකකුයි ඍණ එකයි කියන්නේ එතන උත්තරේ කීයද ඍණ දෙකයි ඍණ දෙකයි කියන්නේ මේ මේ ගානේ හැටියට නම් මෙතන කවුද විය්‍යුති දෙකයි එතකොට ඒකේ උත්තරය තමයි විය්‍යුති 2.1.23 ඉතින් එකතු කිරීම නම් හරිම ලේසියි විය්‍යුති ගණන් මම හිතන ඔයගොල්ලන්ට විය්‍යුති එකතු කිරීම දැන් පැහැදිලි වෙන්න ඇති කියලා හරිනම් ඉමල්ලේ අපි ඊළඟට බලමු විය්‍යුති සහිත ලඝුගණක කොහොමද අපි අඩු කරන්නේ කියලා. එතකොට මෙතන එකතු කිරීම නෙවෙයි අඩු කිරීම දෙවෙනියට. ඔන්න පළවෙනිම ගාන මම මෙතනින් දාන්න. පළවෙනිම ගාන දීලා තිනවා 0.75 2 4 ඍණ 0.325 4. මේ දෙන්න අඩු කරන්නලු. ඇත්තටම මෙතන දැන් විය්‍යුති ගාණක් නැහැ. මෙතන තියෙන්නේ 0.0. 0.0 කියන්නේ ඒවා විය්‍යුති නෙවෙයි. අපි සුපුරුදු පරිදි අඩු කරමු. 4න් 4ක් කීයද? 0.2. 2න් 5ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. මෙහා පැත්තෙන් එකක් ගන්නවා. එතකොට එතන 12 හැදෙනවා. 12න් 5ක් ගිහපම මෙතන කීයද? 7යි. මෙතන දැන් එකක් දුන්න හින්දා එතන ඇත්තටම ඉන්නේ කවුද? 5 නෙවෙයි 4. එතකොට 4න් 2ක් කීයද? 2මයි. මෙතන 7න් 3ක්. ඔන්න 4යි. දශම 0න් 0ක් අඩු වුනාම කීයද? 0ම තමයි. එතකොට ඒකේ උත්තරේ 0.4427. අපි යමු දෙවෙනි ගානට. මෙන්න මෙහෙම ගානක් දීලා තිබුණොත් දෙවෙනි ගාන 0.7254 අඩු කරන්නලු විය්‍යුති 1.3254ක්. මෙන්න මෙයාම අඩු කරන්නලු. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ විය්‍යුති ලකුණ අයිති වෙන්නේ මේ එකට විතරයි. මෙයාලා දනනේ. එයාලා ටික වෙනම අඩු කරමු. 4න් 4ක් 0යි 5න් 5ක් 0යි 2න් 2ක් 0යි 7න් 3ක් කීයද 4යි දශම 0 ඍණ විය්‍යුති එක ඒ කියන්නේ 0 ඍණ විය්‍යුති එක කියන්නේ කාටද ඍණ එකටමයි එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි 0 ඉන්නවා ඍණ වාරයක් ඍණ කියන්නේ කීයද ධනට එතන 1යි 0යි ධන 1යි කියන්නේ එතන උත්තරේ ධන 1යි ඒ කියන්නේ මේක 1.0 අපි ඒවා උඩින් විය්‍යුති දාන්නේ නැහැ මුලට ධන අකුර ධන ලකුණ දාන්නෙත් නැහැ එතකොට ඒකේ උත්තරේ තමයි 1.4.0.0 ඊට පස්සේ ඔයගොල්ලොන්ගේ තුන්වෙනි ප්‍රශ්නය පළවෙනිම ගාන එච්චර අවුලක් නැහැ දෙවෙනි එකේ පොඩ්ඩක් හිතන්න තිබ්බා තුන්වෙනි එක ඊට වඩා තව ටිකක් හිතන්න ඕන ඔන්න බලමු ඒකේ ඉන්නවා 0.3254 එයාගෙන් අඩු කරන්නලු විය්‍යුති 1.7254ව මෙන්න මේක අඩු කරන්නලු දැන් බලමු සුපුරුදු පරිදි 4න් 4ක් 0යි 5න් 5ක් 0යි 2න් 2ක් කීයද 0යි 3න් 7ක් අඩු කරන්න පුළුවන්ද බැ බැයිනම් එහා පැත්තෙන් ගන්න ඕන ඒ පැත්තේ ගන්නත් කවුරුත් නැහැ අන්න ඒ වගේ අවස්ථාවලදී අපි විශේෂ ක්‍රමයක් පාවිච්චි කරනවා ඔයගොල්ලෝ දන්නවා ධන 1යි ඍණ 1යි කියන්නේ මේකට මේක කැපිලා එයා සමාන වෙන්නේ කාටද? බිඳුවට. අන්න ඒ නිසා මම මෙතන බිඳුව ගාවින් පැන්සලෙන් උඩින් දානවා හිමීට ධන 1කුයි ඍණ 1කුයි. මෙන්න. මේ දෙන දැම්ම කියලා මෙතන බිඳුව වෙනස් වෙන්නේ නැහැ. මොකද මේකට මේක කැපිලා ගියපම මෙතන බිඳුවයි. දැන් 3න් 7ක් අඩු කරන්න බෑනේ. මේ පැත්තෙන් එකක් ගන්න ඕන. හැබැයි ඍණ 1 වරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ? මෙන්න මේ ධන 1ව මේ පැත්තට අරගන්නවා.
එතකොට ඒ පැත්ත හැදෙනවා කවුද 13 13න් 7ක් අඩු කරපුවාම කීයද ඊට පස්සේ මෙතන ඔන්න දශම තිත දැන් ඔයගොල්ලන්ට හොඳටම බැලුවොත් පේනවා මේ ධන එක මෙතන නැහැ එතන ඉන්නේ කවුරු විතරද ඍණ එක විතරයි එතකොට ඍණ එක ඍණ වියුති එක ඒක මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ඍණ එක ඍණ මෙන්න මේ වියුති එක වියුති එක කියලා කියන්නේ කාටද ඍණ එකටමයි බලමු කවුද උත්තරේ කියලා ඍණ එක ඍණ වාරයක් ඍණ කියන්නේ එතන ධන මෙතන එකයි මේ ඍණ එකට මේ ධන එක කැපිලා ගියපම එතන අපිට ලැබෙන්නේ 0.1 ඒ කියන්නේ මෙයාගේ උත්තරේ 0.6යි මම හිතනවා මේ අඩු කිරීම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා එහෙනම් ඔන්න මීටත් වඩා ටිකක් හිතන්න ඕන ගානක් ඔයගොල්ලන්ට දෙන්නම් 4 වෙනි ගාන වියුති අඩු කිරීමේ මෙතන ඉන්නවා වියුති 2.45 5431 ඔන්න එයාගෙන් අඩු කරන්නලු වියුති 1.8321 දැන් මේ ටික අඩු කරන්නලු අපි බලමු උත්තරේ මොකද ලැබෙන්නේ කියලා එකෙන් එකක් කීයද 0.3 තුනෙන් දෙකක් කීයද 1 හතරෙන් තුනක් කීයද 1 පහෙන් අටක් පුළුවන්ද බෑ එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී අපි මොකද්ද කරන්නේ මේ පැත්තෙන් එකක් ගන්න ඕන. හැබැයි මේ පැත්තේ දැන් ඉන්නේ කවුද? වියුති දෙකක්. ඒ කියන්නේ ඍණ දෙකක්. අපිට එහෙම ඍණ සංඛ්‍යා මේ ධන පැත්තට මං කියවනේ. මේ දශම තිතේ මේ පැත්තේ ඉන්නේ ධන. මේ දශම කියන්නේ ධන. ධන කෙනෙක්ව ගන්න බැරි හින්දා අපි මොකද කරන්නේ? පැන්සලෙන් දා ගන්නවා ධන එකකුයි ඍණ එකකුයි. ඒ කියන්නේ මේ මෙතන නිකන් බිංදුවක් තමයි හැදෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? පහෙන් අටක් බැරි හින්දා මේ ධන එකයි මේ ඍණ එකෙනුයි ධන එකව අපි මේ පැත්තට දෙනවා. එතකොට එතන හැදෙනවා 15. 15න් 8ක් අඩු කරපුවම කීයද 7 ඔන්න දශම තිත දැන් මෙතන ඉන්නේ කවුද කියලා බලන්න එතන දැන් උඩ ඍණ එකක් ඉතුරු වෙලා තියෙනවනේ ඒ ඍණ එකයි මේ වියුති දෙකයි කීයද කියලා බලන්න ඒක මම මෙතන ලියලා පෙන්නන්නම් මේ අපි අතින් දාපු ඍණ එකයි එයාට එකතු කරන්න ඕන මෙතන කලින් ඉතුරු වෙලා තිබ්බ වියුති දෙක කියන්නේ කාටද ඍණ දෙකට හරිද මෙන්න මේ දෙන්න එකතු කරලා ඒ කියන්නේ මෙන්න මේ දෙන්නව එකතු කරලා ඒ දෙන්නගෙන් තමයි අඩු කරන්න තියෙන මෙන්න මේ ඍණ වියුති එක. ඒ නිසා මං අඩු කරනවා මෙන්න මේ වියුති එක. වියුති එක කියන්නේ ඇත්තටම ඍණ එකට. මං හිතනවත් පැහැදිලි වෙන්න ඇති කියලා. මෙන්න මේ දෙන්න එකතු කරලා එයාගෙන් අඩු කරන්න ඕන මෙන්න මේ ඍණ එක. මෙන්න මේ ඍණ එක. ඒ කියන්නේ වියුති එක. බලමු මොකද ලැබෙන්නේ කියලා. ඍණ එක ධන වාරයක් ඍණ ඍණයි මෙතන දෙකයි. මෙතන කවුද? ඍණ වාරයක් ඍණ. එතන ධන 1යි. දැන් ඔයගොල්ලෝට පේනවා ඍණ 1යි ඍණ 2යි කියලා කියන්නේ එතන ඍණ 3යි මෙතන ධන 1යි. එතකොට උත්තරේ ලැබෙනවා ඍණ 3යි ධන 1යි කියන්නේ එතන උත්තරේ ඍණ 2යි. ලොකු එකේ ලකුණ ඍණ නිසා 3න් එකක් අඩු කරලා 2යි. එතකොට මෙතන ඇත්තටම උත්තරේ තමයි ඍණ 2 නෙවෙයි වියුති 2යි. මං හිතනවා ඔයගොල්ලන්ට වියුති අඩු කිරීමේ ගැටලු දැන් හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. දැන් අපි බලමු වියුති ಗುಣ කිරීම. ඇත්තටම නම් ඉමල්ලේ වියුති ಗುಣ කිරීම නම් හරිම ලේසි. මොකද ඒක අපි සාමාන්‍ය ಗುಣ කරන විදිහටම ಗುಣ කරන්න තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ මේ ගණන් හදනකොට හොඳටම පැහැදිලි වෙයි. අපි බලමු කොහොමද ಗುಣ කරන්න කියලා. මෙන්න පළවෙනිම ගාන. මේ තුන්වෙනි කොටස අපේ වියුති ಗುಣ කිරීම. මෙන්න පළවෙනි ගාන. වියුති 1.8543 ಗುಣ කරන්නලු ඔයගොල්ලෝ දෙකේ ඉලක්කමයි. ಗುಣ කරලා මෙතන ඉස්සරහෙන් උත්තරේ දාමු. මං කියවනේ දැන් ඍණ අයිති වෙන්නේ මේ වියුති කියලා කියන්නේ එයා ඍණ. ඒ ඍණ ලකුණු අයිති වෙන්නේ මෙන්න මේ එකේ ඉලක්කමට විතරයි. ඒ කියන්නේ මේ 8543 කියන එක මෙයාලා කවුද? අපේ ධන කොටස. ಗುಣ කරන්න තියෙන්නේ ධන දෙකෙන්. අපි මේ දෙනව ಗುಣ කරමු. දෙවාරයක් 3 6යි. දෙවාරයක් 4 8යි. දෙවාරයක් 5 10න් බිංදුව දානවා 1ක් ඉතුරුයි. දෙවාරයක් 8 16යි. මෙන්න මේ ඉතුරු එකයි කීයද? 17න් 7 දානවා තවත් 1ක් ඉතුරුයි. ඔන්න 1ක් ඉතුරුයි. ඊට පස්සේ මෙතන දෙවාරයක් ඍණ එක. ඔන්න දෙවාරයක් ඍණ එක. ඒක මට මෙහෙම ලියන්න පුළුවන්. දෙවාරයක් වියුති එක කියන්නේ ඍණ එකට. දෙවාරයක් ඍණ එකයි කියලා කියන්නේ එතන අපිට ලැබෙන්නේ ඍණ 2යි. ඔයගොල්ලොන්ට මතක නම් කලින් එකේ ඉලක්කමක් ඉතුරු වුණා. මේ 17න් එකක් ඉතුරු වුණා. එතකොට A1යි මෙන්න මේ ඍණ 2යි එකතු කරලා තමයි මෙතන උත්තරේ දාන්න ඕන. එතකොට ඍණ 2 එකතු කිරීම 1. මේකේ උත්තරේ කීයද? ඍණ 1යි. ඒ කියන්නේ මෙතන වියුති 1යි. දශම ස්ථාන කීයක් තියෙනවද බලන්න. 1 2 3 4යි. අරකෙත් ආපස්සේ ඉඳලා 4ක් වෙන් කරනවා. 1 2 3 4යි. මෙන්න. එතකොට ඒකේ උත්තරේ තමයි වියුති 1.7.86. මං හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඇත්තටම මේක අපි අර සාමාන්‍ය ಗುಣ කිරීමම තමයි ධන ඍණ තමයි මෙතනදී අපි හිතන්න ඕන.
හරි ඔන්න දෙවෙනි ගාන විය්‍යුති 2.8345 ගුණ කරන්නලු 3 දැන් අපි ගුණ කරලා ඉස්සරහින් උත්තරේ දාමු ඉස්සලාම ධන දශම ටික ගුණ කරමු 3 ඉලක්කමේ 3 වාරයක් 5 15ෙන් 5 දානවා එකක් ඉතුරුයි මම ඒක මෙහෙ ලියන්නම් 3 වාරයක් 4 12යි මෙන්න මේ ඉතුරු එකයි කීයද 13ෙන් 3 දානවා ආයෙත් එකක් ඉතුරුයි 3 වාරයක් 3 9යි මේ ඉතුරු එකයි කීයද 10ෙන් බිංදුව දානවා ආයෙත් එකක් ඉතුරුයි 3 වාරයක් 8 24යි මේ ඉතුරු එකයි කීයද 25ෙන් 5 දානවා කීයක් ඉතුරුද 2ක් ඉතුරුයි ඊට පස්සේ 3 වාරයක් විය්‍යුති 2 ඒ කියන්නේ 3 වාරයක් ඍණ 2 3 වාරයක් ඍණ 2 කියන්නේ නංගි මල්ලි ඍණ 6ටනේ එතකොට කලින් 2ක් ඉතුරු වුණානේ එතකොට ඍණ 6ට අපි අර කලින් ඉතුරු වෙච්ච මෙන්න මේ ධන 2ව එකතු කරන්න ඕන එතකොට අපිට එතන උත්තරය ලැබෙනවා ඍණ 4යි ඍණ 4 කියන්නේ මේ ගානේ හැටියට කාටද විය්‍යුති 4ට එතකොට ඒකේ උත්තරය තමා විය්‍යුති 4.5.3 පහ. එතකොට දැන් පැහැදිලිවම අර ගත්තොත් මෙන්න මේ දෙක තමයි මේ ගණන් දෙකේ උත්තර දෙක. මෙන්න මේ දෙන්න. ගුණ කිරීම ලේසි නිසා ගුණ කිරීමෙන් ගණන් දෙකයි දුන්නේ. ඊළඟට අපි 4 වෙනියට බලමු. විය්‍යුති සහිත ලඝු ගණක බෙදීම කොහොමද කරන්න කියලා බලමු. බෙදීමත් ඇත්තටම හරිම ලේසි. ඒකත් ඔයගොල්ලන්ට මම ගානකින්ම කියලා දෙන්න. ඔන්න පළවෙනිම ගාන ඔයගොල්ලන්ට දෙන්න. 0.27798 බෙදන්නලු දෙකෙන් හරිද අපි මෙයාව බෙදමු මම මෙයාව ඔයාලට අර ලේසි විදියට මෙහෙම ලියා ගන්නවා 0.27798 බෙදීම 2 මෙන්න මේ විදියට ලියා ගන්නම් එතකොට මට කියලා දෙන්නත් ලේසි ඔයගොල්ලොන්ට තේරුම් ගන්නත් ලේසි හරිද දැන් බලන්න බිංදුවට දෙකේව තියනවද නැහැ ඒ කියන්නේ බිංදුවයි බිංදුව වාරයක් 2 බිංදුවයි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි මේ දශම තිත මෙතන උඩින් තියලා මේ දෙක පල්ලෙහාට ගේනවා 2ට 2ව 1යි 1 වාරයක් 2 2යි 2ෙන් 2ක් 0යි මේ 7 ගේනවා 7ට 2ව 3යි 3 වාරයක් 2 6යි 7ෙන් 6ක් 1යි මේ 9 පල්ලෙහාට ගේනවා 19ට 2ව 9යි 9 වාරයක් 2 18යි 19ෙන් 18ක් 1යි මේ 8 පල්ලෙහාට ගේනවා 18ට 2ව 9යි 9 වාරයක් 2 18යි 18ෙන් 18ක් කීයද 0යි එතකොට නැගි මල්ලි මේකේ උත්තරය අපිට ලැබෙනවා 0.139999 මම හිතනවා මේ බෙදීම නම් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මොකද ශිෂ්‍යත්වයේ ඉඳලා මේක උගන්වනවානේ මෙතන ඇත්තටම විය්‍යුති ගණක් අපිට තිබුණේ නැහැ අපි දැන් ඊළඟ ගානේදී බලමු විය්‍යුතිත් එක්ක කොහොමද මේ වගේ බෙදන්නේ කියලා මම මේ කොටස මකලා දාන්න නැත්නම් ඉඩමදි වෙනවානේ ඊළඟට ඔයගොල්ලොන්ට දීලා තිබ්බොත් විය්‍යුති 2.27798 බෙදන්න දෙකෙන් ඇත්තටම මම තව චූටි දෙයක් ඔයගොල්ලන්ට කියන්න මේ දෙකෙන් බෙදනවා කියලා කියන්නේ අපිට මෙන්න මෙයාව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට ಗುಣ කිරීම දෙකෙන් එක විදිහට දෙන්නත් පුළුවන් එහෙම දුන්නත් ඔයගොල්ලෝ බය වෙන්න එපා ඒ තියෙන්නෙත් දෙකෙන් බෙදන්න කියන එක හොඳේ ඒ කියන්නේ මෙන්න මෙහෙම අපිට මෙයාවම ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට විය්‍යුති 2.27798 බෙදීම දෙක මෙන්න මේ විදිහට ගොඩ ලඝුගණක ගැටලුවලදී ඔයගොල්ලන්ට ලැබෙන්නේ මෙන්න මේ වගේ බෙදීමේ තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. මම මේක දුන්නේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි වෙන්න බෙදීම කියන්නේ මේකට කියලා. ඉතින් ඇත්තටම බෙදීම ඔයගොල්ලන්ට ලඝුගණකවලදී හැමෙන්නේ මෙන්න මේ විදිහට. දැන් බලන්න විය්‍යුති 2.27798 බෙදන්න තියෙන්නේ 2 ඉලක්කම. දැන් ඔයගොල්ලන්ට මම මේකත් අර විදිහට දීර්ඝ බෙදීමෙන් බෙදලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන නිසා නැත්තම් මෙහෙම කපලා දාන්න පුළුවන්. ඊට වඩා මම මෙහෙම කියලා දෙන්නම්. විය්‍යුති 2.27798 බෙදන්න තියෙන්නේ ධන දෙකෙන්. ඔන්න. දැන් අපි බෙදමු. ඇත්තටම මේ තියෙන්නේ දැන් විය්‍යුති 2 කියන්නේ කාටද? ඍණ 2. ඒ කියන්නේ ඇත්තටම මේ ඍණ 2ට 2ව කීයද කියලා තමයි මෙතන දාන්න ඕන. ඒ කියන්නේ ඍණ 2 දෙකෙන් බෙදලා තමයි මෙතන උත්තරේ දාන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඍණ 2 බෙදීම ධන 2. එතකොට ඔයගොල්ලෝ හැමෝම දන්නවා 2ට 2 කැපිලා යනවා 1යි. ධනයි ඍණයි බෙදපුවාම මෙතන උත්තරේ අනිවාර්යයෙන්ම ඍණ 1ක් කියලා ඔයගොල්ලෝ දන්නවා. එතකොට ඔයගොල්ලොන්ට කෙලින්ම ලියන්න පුළුවන් 2ට 2ව 1යි. හැබැයි මොකද්ද? ඍණ. ඒ ඍණ මම දාන්නේ මෙන්න මේ විය්‍යුති විදිහට. මොකද පූර්ණාංශය විතරයි මේ ඍණ තියෙන්නේ. ඒ නිසා ලැබෙන උත්තරෙත් පූර්ණාංශයට විතරයි අපිට ඍණ දාන්න පුළුවන්. ඊට පස්සේ ඍණ එක වාරයක් ධන 2. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ විය්‍යුති 2යි. එතකොට ඔයගොල්ලන්ට පේනවා විය්‍යුති 2ෙන් විය්‍යුති 2ක් අඩු කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඍණ 2 අඩු කිරීම ආයත් ඍණ 2. හරිද? ඍණ 2 ඍණයි ඍණයි මොකද්ද ධන මෙතන 2. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි ඍණ 2ට ධන 2 කැපිලා යනවා. මෙතන ඉතුරු වෙන්නේ
බිින්දුවයි. ඇත්තරම බෙදීමේදී මෙව බොරුවට මෙහෙම දදාඔට්ටු වෙන්න එපා. කාලේ තමයි ඔයගලොන්ට ගොඩක් වැදගත් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ දශම තිත මෙතනින් තියලා මේ දෙකේ ඉලක්කම පල්ලෙහාට ගේනවා. එතකොට 2ට 2 ඒවා. දැන් දනනේ. මේවා දන ඒවා. 2ට 2 ඒවා කියද 1යි 1 වාරයක් 2 කියද 2යි 2න් 2ක් බිංදුවයි. මේ 7 ගේනවා. 7ට 2 ඒවා කියද 3යි 3 වාරයක් 2 කියද 6යි 7න් 6ක් කියද 1යි. දැන් 9 ගේනවා. 19ට 2 ඒවා කියද 9යි 9 වාරයක් 2 කියද 18යි. 19න් 18ක් ගිපම් කියද 1යි. මේ 8 මෙතෙන්ට ගේනවා. 18ට 2 ඒවා කියද 9යි. මේ උත්තරෙම තමයි මෙතන දශම වලට එන්නේ. එතකොට එතන ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි උත්තරේ විදිහට ආවේ මොකද්ද මේ වියුති 1.139999 මම මේ බෝඩ් එකේ අනිත් ඒවා ටික ඔක්කොම මකලා දාන්න නැත්තම් මේක මැල්ලුමක් වගේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ තේරුම් ගන්නත් බැරි වෙන්නේ මම මේ බෙදීමත් මකලා දාන්න මම මේ දෙකෙන් එකෙන් ගුණ කරේ මේ විදිහට ගණන් එනවා කියලා කියන්න නැත්තම් මෙතන මෙන්න මෙහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ බෙදීම දෙක මේ කියන්නේත් මේකරම තමයි හොඳයි එතකොට අපිට එයාගේ උත්තරයට එන්නේ මොකද්ද වියුති 1.139999 මේ ගානමනේ මම මෙතන කරේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දශම ස්ථානෙට එන්න ඕනේ ඒ දශම ස්ථානෙම උත්තර ටික ඒක ගණන් ගන්න එපා මම ඔයාලට දෙන්න ගාන දෙන්න ලේසි වෙන හින්දා තමයි එහෙම කරේ හරිනම් ඉමල්ලි දැන් ඔයගොල්ලෝ වියුති සහිතව බෙදුවා හැබැයි මීට වඩා ටිකක් වෙනස් ඔයගොල්ලන්ට හිතන්න වෙන ටිකක් අමාරු නෑ දැන් මම මේ ඔයගලන්ට කියලා දෙන්න යනවා වගේ ගානක් ආවොත් ඔයගොල්ලෝ මේ විදිහට හදන්න මේක තමයි මම මේ සම්පූර්ණම බෝඩ් එකම මකලා දාන්න මෙන්න ඔයගොල්ලන්ගේ 3 ගාන මම මෙතනින් දාන්න මෙන්න මේ විදිහට ආවොත් වියුති 1.279998 ගුණ කිරීම 2න් 1 ඒ කියන්නේ ඇත්තටම මට මෙයාව ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වියුති 1.279998 බෙදීම 2 මෙන්න මේක මේ විදිහට දැක්කත් මේ විදිහට දැක්කත් ඒ දෙන්නම එක්කෙනෙක්. ඒක මං හිතනවා ඔයගොල්ලොන්ට පැහැදිලි ඇති කියලා. දැන් අපි බලමු වියුති 1.279998 කොහොමද අපි දෙකෙන් බෙදන්නේ කියලා. මේක නම් ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහට ලියා ගන්න වෙනවා. මං ඒක කියලා දෙන්නත් ඕන නිසා මේ විදිහට ලියන්න. එතකොට පැහැදිලි. 8 බෙදීම ඔන්න ධන 2. බලන්නකෝ ඍණ 1 බෙදීම 2. ඒ කියන්නේ වියුති 1 බෙදීම 2. ඒ කියන්නේ ඍණ 1 බෙදීම 2 මේකෙන් අපිට පූර්ණ සංඛ්‍යාවක් උත්තරයක් විදිහට ලැබෙනවද නැහැ මේකෙදී අපිට ලැබෙන්නේ 0.5 මේකනේ ඉතින් මෙන්න මෙහෙම දශම එනකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න කොහොම හරි මෙන්න මෙතන බෙදන්න තියෙන ඉලක්කමෙන් බෙදෙනවා බෙදෙන විදිහට මෙන්න මේ පූර්ණාංශය හදාගන්න ඕන උදාහරණයක් විදිහට මෙන්න මෙතන වියුති 1 වෙනුවට අර කලින් ගානේ වගේ වියුති 2 තිබ්බනම් 2ට 2 ඒවා 1යි කියලා බෙදන්න තිබ්බා. හැබැයි දැන් මෙතන ඔයගොල්ලන්ට දැන් මෙතනදී දීලා තියෙන්නේ වියුති 1. එතකොට 1ට 2 ඒවා 0.5 කියලා මෙතන උඩින් ලියන්න බෑනේ. අන්න ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ වියුති 1ව කොහොම හරි දෙකෙන් බෙදෙන විදිහට හදන්න ඕන. අන්න ඒක හදාගන්න මම මෙතෙන්ට එකතු කරනවා ඍණ 1ක්. ඒ වගේම ආයෙ එකතු කරනවා ධන එකක් මේක ඔයගොල්ලෝ පැන්සලෙන් මේ බෙදීමේදී කරන්න ඕන හොඳයි එතකොට ඍණ එකකුයි ධන එකකුයි එකතු කරා කියලා මෙන්න මේ වියුති එකට කිසිම හානියක් වෙන්නේ නැහැ මොකද ඍණ එකයි ධන එකයි කියන්නේ මේකට මේක කැපිලා ගිහිල්ලා ඇත්තටම එකතු කරලා තියෙන්නේ බිඳුවක් නේ හැබැයි අපි මොලේ කල්පනා කරලා මේ වැඩේ කරන්න ඕන හොඳට බලන්න මෙතන ඍණ එකයි මෙතන වියුති එකයි ඒ කියන්නේ ඍණ එක එකතු කිරීම මෙන්න මෙතන වියුති එක ඒ කියන්නේ එතනත් ඍණ එකයි. එතකොට ඍණ එක ධන වාරයක් ඍණ ඍණයි එතන එකයි. එතකොට එතන උත්තරය අපිට ලැබෙනවා ඍණ 2යි කියලා. හරිද? මං ඒ කරේ මොකද්ද? මෙන්න මේ වියුති එකයි මෙන්න මේ ඍණ එකයි ඒ දෙන්නව එකතු කරලා එතන උත්තරය හදාගත්තා. දැන් එතන හැදිලා තින්නේ ඇත්තටම කවුද? ඍණ 2. ඍණ 2 කියලා කියන්නේ එතන දැන් ඇත්තටම ඉන්නවා කියලා මං හිතාගන්නේ වියුති 2ව. මම මේ පල්ලෙහාටවට ගණන් ගන්න එපා. ඔයගොල්ලෝ ඒක හිතින් හිතාගන්න එතන තියෙන දැන් ඍණ 2 කියලා. එතකොට මෙන්න මේ ඉතුරු ධන එකට මොකද වෙන්නේ? මෙන්න මේ ධන එකට. එයාව අපි බාර දෙනවා මෙන්න මේ 2ට. හොඳයි. මෙන්න මේ 2ට එයාව අපි බාර දෙනවා. ඉස්සල්ලාම අපි දැන් බලමු මෙතන දැන් හැදිලා ඉන්නේ මේ ඍණ 1යි වියුති 1යි එකතු වෙලා එතන ඉන්නේ දැන් වියුති 2. වියුති 2ට 2 ඒවා කීයද? ඒ කියන්නේ ඍණ 2 බෙදීම 2. ඍණ 2 දෙකෙන් බෙදපුවාම උත්තරය කීයද? ඍණ 1යි. ඒ කියන්නේ එතන ඇත්තටම වියුති 1යි. මේ දශම තිත මෙතනින් තියෙනවා. හරිද? ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් මේක දැන් සොලු කරන්න. 1 වාරයක් 2 කීයද? වියුති 1 වාරයක් මේ 2යි කියන්නේ වියුති 2යි. එතකොට කලින් වගේ එතන බිඳුවමයි. දශම තියද තියලා දැන් මොකද කරන්නේ? මෙතන අපි කලින් ධන එකක් ඉතුරු වුණා. මෙතන පූර්ණාංශයේ මේ දශමාංශයේ පළවෙනිම දශමය
දෙක අපි අන්නයේ ඉතුරු ධන එක මෙන්න මේ දෙකට බාර දෙනවා කියන්නේ දෙකට බාර දෙනවා කියන්නේ අපි අන්නයේ එකව මෙන්න මේ දෙකේ ඉලක්කම ඉස්සරහෙන් දා ගන්නවා කියන එක මේ එකව අපි දෙකේ ඉලක්කම ඉස්සරහෙන් දානවා එතකොට ඔයගොල්ලොන්ට පැහැදිලි ඇති එතන හැදිලා තියෙන දැන් මොකද්ද 12 12ව දෙකෙන් බෙදලා තමයි අපි මෙන්න මෙතන උත්තරේ දාන්නේ. දැන් මේ අපේ පූර්ණාංශ ටික ඉවරයි. දැන් දශම කොටසට යන්නේ. දැන් කෙලින්ම මෙතන දෙක නෙවෙයි ඉන්නේ. මේ ධන එකව බාර දුන්නාට පස්සේ එතන 12. 12ට දෙකේව කීයද? 6යි. 6 වාරයක් දෙක කීයද? 12යි. 12න් 12 කීයද? 0යි. දැන් මේ 7 ගන්නවා. 7ට දෙකේව කීයද? 3යි. 3 වාරයක් දෙක කීයද? 6යි. 7න් 6ක් කීයද? 1යි. දැන් මේ 9. 9ට දෙකේව කීයද? 9යි 9 වාරයක් 2 කීයද 18යි 19න් 18ක් ගියපම 1යි දැන් මේ 8 18ට 2 වගේ කීයද 9යි 9 වාරයක් 2 කීයද 18යි 0යි එතකොට මෙයාගේ උත්තරේ තමයි මම මේ කොටු කරන්නේ වියුති 1.6යි 3යි 9යි 9 තමයි මෙන්න මේකේ උත්තරේ මම හිතනවා මේක පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මේක තේරුණේ නැත්නම් තව පාරක් බලන්න එතකොට ඔයගොල්ලෝ හොඳටම පැහැදිලි වෙයි මම මේ දැන් මෙතන මැල්ලුමක් වගේ වෙලා නැති තියෙන්නේ ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා මේ වියුති සම්බන්ධව. ඉතින් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහා රතුපාට subscribe button එක එකපාරක් click කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell button එක all කියලා press කරගන්න. එතකොට මං අලුතෙන්ම පාඩමක් දාපු ගමන් ඒ පාඩම ඔයාලට ඒ ගමම බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් තවත් අලුත් පාඩමකින් හම්බ වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.